අසර 156ක ඉතිහාසයක් තියෙන මෙම දෙපාර්තමේන්තුව අද ඉතාම අභාග්‍ය සම්පන්න තැනකට තමයි පත් වෙලා තියෙන්නේ ව්‍යාපෘති ගණනාවක් ඊලෑන්ඩ් ඊ පොපියුලේෂන් වගේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරත් ඒ ක්‍රියාත්මක කරපු සියලුම ව්‍යාපෘති මේ වෙනකොට අසාර්ථක මට්ටමේ පවතිනවා දෙපාර්තමේන්තුවේ මේ වෙනකොට 2015 ඉඳලා පටන් ගත්ත කිසිදු ව්‍යාපෘතියක් සාර්ථක වීමට නොහැකි වෙලා තියෙන්නේ දෙපාර්තමේන්තුගත තනතුරු 31න් 23 මේ වෙනකොට පුරප්පාඩු වසර 5ක් පුරා මෙම තනතුරු පුරප්පාඩු ඉතින් මෙම පුරප්පාඩු පිරවීම සඳහා කිසිදු බඳවා ගැනීමේ පටිපාටිය නියමිත ආකාරයෙන් සකස් වෙලත් නැහැ සකස් කරන උවමනාවකුත් නැති භාවයක් තමයි අපිට පෙනියන්නේ විශේෂයෙන් පරිපාලන සේවයේ නිලධාරියෙක් පරිපාලනයට බඳවා ගැනීමේදී තුන්වැනි ශ්‍රේණියට බඳවා ගන්නා නිලධාරියා වසර 6කින් දෙවැනි ශ්‍රේණියට උසස් වෙනවා තවත් වසර 6කින් පළවෙනි ශ්‍රේණියට උසස් වෙනවා වසර 22ක් ඇතුළත අධි ශ්‍රේණිය ලබන නිලධාරියෙක් බවට පත් වෙනවා නමුත් රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ උපාධියක් සහිතව බඳවා ගන්නා අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා වසර 5 වකුත් ඉක්මව තිබෙන අවස්ථාවක තවමත් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් තනතුරේම රැඳී ඉන්න. මේක තමයි මේ දෙපාර්තමේන්තුවේ තියෙන අභාග්‍ය සම්පන්නතාවය. මේ දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙකුට කවදාවත් මේ බඳවා ගැනීමේ පටිපාටිය යටතේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් ධූරය දක්වා තමන්ගේ උසස් වීම ලබන්න බෑ. මේ බඳවා ගැනීමේ පටිපාටිය වගේම බඳවා ගැනීමේ පටිපාටිය නිවැරදි කරන්න වර්තමාන පරිපාලනය කිසිදු උත්සාහයක් දරන්නේ නැති බව තමයි අපිට පේන්නේ. මේ බඳවා ගැනීමේ පටිපාටිය වර්තමාන පරිපාලනය හදපු දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.